අනේ මංගේ තුන් හතර පාරක් මට වදින්න බෑ මන්දිරට එකපාරයි වදින්න. අනේ රත්තරන් මම ඔයර ඇවුලටත් අසයි බඳිමුකෝ. ඇවුලටත් අසයි බඳිමුකෝ. ලබනාත්ම තමයි නංගි මේ ආත්මෙ නම් බෑ. නං අමාරුවෙන් පිටර දෙකක්ම දැම්. ඊට පස්සේ ගත්ත මෙව්ව දෙක ගහගෙන ගහගෙන ගිහින්. ඕගෙන අහගන්න මගේ ජීවිතේ පළවෙනි පාඩ තමයි ලංකාවේ මියුසිකල් ෂෝ එකක් බලන්න ගියේ. එසේ මෙසේ එකක් නෙමෙයි කොක්කොතු බීට් පාටි එක. මේ පරතිබි කුලියක්. එනවනේ සට සට ගාලා බබාලා එන හැටි. අර නංගි ඇවිල්ලා ඩෝන් ගාලා ගහලා මට බර්ගර් එකක් කරන් දුන්නා. තෑන්ක්ස් හොඳේ. ජමතරව කොත්තු කෑවා. කොකා කොලා ෆැන්ට බිව්වා. දැන් තිබ්බ ගේම්ස් උත් ප්ලේ කරා. ඈ මේ කවුද මේ? මෙයාට ඉතින් කැමරා කරන්න කිව්වම කරලා දෙන එක බලන්න. අපි මෙතනදී හොඳටම කරපු දේවල් දෙකක් තමයි පිසෙක් වගේ කියවන එක. අනිත් එක තමයි සින්දුකේගේ නටපො. සෝ ඒ දෙකෙන් එකයි මට හරියට කරගන්න පුළුවන් උනේ. ඒ තමයි කියවන එක. ඕගොල්ලන්ට කියන්න බබා මේ 10 වෙනි කොක්කොතු බීට් පාටි එකට පුදුම සෙනඟක් ඇවිල්ලා. තියෙන ගේම්ස් ටික මේ දෙන්නේ බෝතලෙට රවුම දාන්න. හොඳම කොත්තුව. රසම කොත්තුව මොකද්ද කියලා තෝරන්න මෙව්ව එක්කුත් තිබ්බා. ඒකෙන් දිනන කට්ටියට සල්ලි දීලා කප් එකකුත් දීලා තමයි යව. කප් කියන්නේ අර කුසලානේ කුසල. එතකොට මේ ගේම් එකෙන් දිනපු ඔය ස්ටේජ් එකේ ඉන්න මල්ලි කිව සුදු අම්මිය මම ඔයාව විතරයි බඳින්නේ. මට වෙන කවුරුත් එපා කිය. වෙන දේ දන්නවනේ. මියුසිකල් සෝ එකට කලින් DJ එකක් දෙනවා. මේ බේරන් නටන හැටි. ඊට පස්සේ තමයි ඩෝන් ගාලා සෝ එක පටන් ගන්නේ. අපි දෙන්න. ඔල ඇඩ්ගේ ඉන්නේ අපේ යාළු බබෙක්. කොකොටු බීට් පාටි 10 වෙනි ප්‍රසංගයයි. දැන් තමයි සෝ එක ඩෝන් ගාලා යකා ක්‍රූ එක වැඩේට බැස්සා. මේ කට්ටිය අතෑරිය නෑ අල්ල නල්ලන පැත්තට වැනිනවා. අනේ නටන නැටිල්ල. ඊට පස්සේ තමයි කට්ටිය අයන්නේ ඉඳලා වැඩේට බැස්සේ. ආයිතින් කියන්න දෙයක් නෑ බබා ඊළඟට අනිවාර්යෙන්ම එන්න.